පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට විරුද්ධව දවස් දෙකකදී බන්දනාගම ඒ කියන්නේ දඬුවම් දෙකක් නියම කෙරුණා නඩු දෙකක මුලින්ම ඔහුට පෙරේදා ඒ කියන්නේ මම හිතන්නේ ජනවාරි 30 වෙනිදා ඔහුව අවුරුදු 10කට බන්දනාගාරගත කරන්න නියම කෙරුණා ඔහු සහ ඔහුගේ විදේශ ඇමති ෂා මහමුඩ් කුරේෂි කියන දෙන්නම ඒක මේ රාජ රහස් පිට කිරීම පිළිබඳ චෝදනාවක් සම්බන්ධයෙන් ඊට පස්සේ ඊයේ ඒ කියන්නේ ජනවාරි 31 වෙනිදා ඉම්රාන් සහ ඉම්රාන්ගේ භාර්යාව අවුරුදු 14කට බන්ධනාගාරගත කරන්න නියම වුණා. ඒක මේ ඔය රාජ බන්ධනාගාර රාජ භාණ්ඩාගාරයට මේ වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. ඉතින් ඔය ඒ තොෂකන එකට වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට කලිනුත් ඉම්රාන්ට විරුද්ධව නඩුවක් තිබිලා ඔහුව වරදකරු කරනු ලැබුවා. ඊට පස්සේ ඔහු ඒකට විරුද්ධව අපීල් කරාම ඒ දඬුවම අහෝසි කරා. නමුත් ඒ නඩු තීන්දුව අහෝසි කරේ නැහැ. දඬුවම අහෝසි කරා. දඬුවම අහෝසි කරාට පස්සේ ඒත් ඉම්රාන් දිගටම බන්ධනාගාරගත කරලා තිබෙයි. මොකද මේ සයිෆර් කේස් එකට, ඒ කියන්නේ ඔය රාජ රහස් පිට කිරීමේ චෝදනාවේ කේස් එකට ඔහුව දිගටම රඳවා තබාගෙන තිබ්බ නිසා. ඉතින් මේ තොෂකනා කේස් එක සම්බන්ධයෙන් ඒ පසුබිමට හේතු වෙන සිද්ධිය සම්බන්ධයෙන් අපි මීට කලින් කතා කරලා තියෙනවා. මම මේ වීඩියෝ එක එකතු කරන්නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකට. ඒකෙන් ඔයගලන්ට බලන්න පුළුවන් ඒ භාණ්ඩාගාරයට වංචා කිරීමේ සිද්ධියේ පසුබිම මොකක්ද කියන එක. එතකොට මේ ඔෆිෂල් සීක්‍රට්ස් ඇක්ට් එක සම්බන්ධ කාරණේ, එහෙම නැත්නම් මේ සයිෆර් කේස් එක කියන සම්බන්ධ කාරණේ ගැන වචනයක් කිව්වොත් එහෙම මේ කාරණේ මතුවෙන්නේ 2022 අවුරුද්දේ මාර්තු මාසෙදී. මොකද ඉම්රාන්ට විරුද්ධව ඒ වෙනකොට විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා තිබ්බා. ඒතර ඉම්රාන් එක්තරා අවස්ථාවක යම්කිසි ලියවිල්ලක් ප්‍රදර්ශනය කරමින් කිව්වා මේ මේක මංගව සාක්ෂි තියෙනවා මට විරුද්ධව ඇමරිකාව කුමන්ත්‍රණය කරනවා කියලා. එතකොට නමුත් මේක මොකන්ද කියලා එයා ප්‍රසිද්ධියේ පෙන්නුවේ නැහැ. දැන් එයාට ආපු චෝදනාව තමයි මේ රාජ්‍ය රහස් ලියවිල්ලක් මේ විදියට ප්‍රසිද්ධ කරපු එක කියන එක. එතකොට මේකේදී සඳහන් වෙන්නේ ඇත්තටම ඇමරිකාවේ ඉන්න පාකිස්තාන තානාපතිවරයා, ඒ කාලේ ඇමරිකාවේ හිටපු පාකිස්තාන තානාපතිවරයා විසින් එවන ලද පණිවිඩයක්, රහස් පණිවිඩයක් මේ විදිහට ප්‍රසිද්ධ කරාය කියන චෝදනාව තමයි තිබෙන්නේ. ඉතින් ඇත්තෙන්ම මේ අපි ඒ විශ්වාසභංග යෝජනාවට පසුබිම් වෙච්ච කතාව ගැනත් මීට කලින් කතා කරලා තියෙනවා. නමුත් පොඩි මතක් කිරීමක් කරොත් එහෙම පාකිස්තානයේ දේශපාලනයේ හුඟක් දේවල් කන්ට්‍රෝල් කරන්නේ පාකිස්තානයේ හමුදාව. නමුත් හමුදාව කෙලින්ම බලය අල්ලගන්නේ නැහැ. ඒ වෙනුවට හමුදාව කරන්නේ වෙන කෙනෙක්ව දාලා, එයා විශ්වරට දාලා බලය පවත්වාගෙන යන එක. ඉතින් ඒ විදිහට 2018 දී ඒගොල්ලන් නිර්මාණය කරපු චරිතය තමයි ඉම්රාන් ඛාන්. දැන් අද අපේ ලංකාවේ, අද නෙමෙයි පහුගිය කාලේ ලංකාවේ හරියට ලොකුවට කයිවාරු ගැහුවා ඉම්රාන් ඛාන් දූෂණය නැති කරන්න ආවා අරකයි මේකයි කියලා. නමුත් ඔය ඉම්රාන් ඛාන්ව උඩදාගෙන හුරේ දාන කට්ටිය මං කවුද කියලා කියන්න ඕනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඉම්රාන් ඛාන් බලයට ආවේ ආගමිකාන්තවාදයේ උසිගන්වල සහ එයා දූෂණයට විරුද්ධව කරපු දෙයක් නැහැ. එයා තමන්ගේ හිතවතුන්ට ඒ කටයුතු දිගටම කරගෙන යන්න අවස්ථාව සලසලා දුන්නා කියන එක සහ හමුදාවට බලය ගන්න බැරි හින්දා ඒ හමුදාවේ රූකඩයක් විදිහට තමයි එයා කටයුතු කරේ. ඉතින් ඔය උඩදාන කට්ටිය ඔය පසුබිම දන්නේ නිකන් කවුරු හරි කිව්ව පළියට උඩදානවා. ඉතින් ඊට පස්සේ අන්තිමට ඉම්රාන්ට සිද්ධ වුණේ, ඉම්රාන් පරිපාලකෙක් විදිහට අන්තිම අසාර්ථකයි ඒකත් කියන්න ඕනේ, අන්තිමට ඉම්රාන් උත්සාහ කරා මේ හමුදාවෙන් ස්වාධීන වෙලා එහෙම යන්න, ගමනක් යන්න. ඊට පස්සේ ඒක නිසා තමයි හමුදාවේ අයත් එකතු වෙලා වෙනත් කට්ටිය එකතු වෙලා ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ඔහුව බලයෙන් අයින් කරේ 2022 අප්‍රේල් මාසේ. ඊට පස්සේ ඉම්රාන් පටන් ගත්තා මිනිස්සුන්ව උසිගන්වලා පාරට ගෙනල්ලා, ඇත්තම යුද හමුදාවට විරුද්ධව ලොකු විරෝධතාවයක් ගොඩනගන්න. පාකිස්තාන් ඉතිහාසයේ මම හිතන්නේ පළවෙනි වතාවට මේ වගේ දේශපාලකයෙක්ට එච්චර ලොකු දෙයක් කරන්න පුළුවන් වුණේ. ඒකේ පළිය තමයි දැන් මේ යුද හමුදාව සහ අනිකුත් පාලක පැලැන්ති අනිකුත් අය මේ අරගන්නේ. මේ වෙනකොට පැහැදිලිවම ඉම්රාන් කියන්නේ මේ වෙනකොට පැහැදිලිවම මේ නවාස් ෂරීෆ් ආපහු ගේන්න තමයි දැන් මේ හැමෝම සූදානම් වෙන බව පේන්න තියෙන්නේ. දැන් පාර කපාගෙන යන්නේ. ඒකත් හරි ඉන්ට්‍රෙස්ටිං වැඩක්. මොකද නවාස් ෂරීෆ් කියන්නේ යුද හමුදාවත් එක්ක ලොකු ආරවුල් ඇති කරගත්තු කෙනෙක්. විශේෂයෙන්ම පර්වේස් මුෂාරෆ්ව බලයෙන් නිරපන්න ඔහු උත්සාහ කරපු වෙලාවේ පර්වේස් මුෂාරෆ් නවාස් ෂරීෆ් බලයෙන් නිරපලා බලය අල්ලගත්තා. එතකොට මේ නවාස් ෂරීෆ් සහ පර්වේස් මුෂාරෆ් අතරේ ඒ යුද හමුදාව සහ ඒ වෙනකොට සිවිල් පාලනයේ හිටපු නවාස් ෂරීෆ් අතරේ ලොකු ප්‍රශ්න තිබ්බා, විශේෂයෙන්ම කාර්ගිල් යුද්ධය සම්බන්ධයෙන්. ඉතින් මුෂාරෆ්ගේ වර්ෂන් එක අපිට මේකේ දකින්න පුළුවන්, මුෂාරෆ්ගේ චරිත කතා පොතේ. ඉතින් එතකොට මේ ඉන් ද ලයින් ඔෆ් ෆයර් කියන එකේ
ඉතින් කොහොම හරි මේ 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 කතන්දර ටිකත් එක්ක අපිට ඊට පස්සේ දකින්න ලැබෙනවා මේ මේ දැන් ඉම්රාන් ඛාන්ව අයින් වුණාට පස්සේ එයා 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 ගේම ඉල්ලන්න ගත්තට පස්සේ එයාව අයින් කරලා දැන් අලුත් කෙනෙක්ව ගේන්න අවශ්‍යතාවය තියෙනවා ඒක හින්දා දැන් නවාස් ෂරීෆ්ට පාර කපාගෙන යනවා වගේ තමයි පේන්නේ. ඉතින් ඉම්රාන්ගේ පක්ෂය පාකිස්තාන් තෙහරික ඉන්සාෆ් පක්ෂය ගැන ගත්තොත් ඒගොල්ලන්ගේ සලකුණ ක්‍රිකට් පිත්ත සලකුණ ඒගොල්ලන්ගෙන් අයින් කරලා තියෙනවා. ඒගොල්ලේ සමහර සමාජිකයෝ මේ වෙනකොට වෙන පක්ෂවලට ගිහිල්ලා තියෙනවා තර්ජන මැද්දේ. තවත් සමහරු හැංගිලා ඉන්නවා. ඉතින් ඒ විදිහට දැන් ෂා මහමූද් කුරේෂි වගේ අය බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉතින් මේ වගේ කාරණාත් එක්ක PTI එක පක්ෂයක් විදිහට තහනම් කරලා නැති වුණාට ඒගොල්ලන්ගේ සලකුණ ඒගොල්ලන්ට නැති වෙලා තියෙනවා. එතකොට ඒ පාක්ෂිකයෝ ටික දෙනෙක් ඡන්දය ඉල්ලනවා නමුත් ස්වාධීනව. ඉතින් පාකිස්තානයේ අපි දන්නවා සාක්ෂරතාවය අඩුයි. ඡන්ද ලකුණෙන් තමයි සමහර මිනිස්සු අපේක්ෂකයව හොයාගන්නේ. එතකොට අපේක්ෂකයා කවුද කියලා හරියට දන්නේ නැහැ. ඒ ඔය කාරණා මත PTI එකේ ඒ ඉන්න අපේක්ෂකයින්ටත් ඇතුළේ ඒ කියන්නේ පාර්ලිමේන්තුවට තීරී පත්වීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. අනික එක පාකිස්තානයේ තියෙනවා අර රිසර්ව්ඩ් සීට්ස් වගේක් සමානුපාත ක්‍රමයේ අර්ථය බෙදෙන ඒවට PTI එකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔය විදිහට විවිධාකාර ක්‍රමවේදයන් මගින් PTI එකට බලයට පත්වීමේ හැකියාව නැති කරලා තියෙනවා. එකම ගැටලුව තියෙන්නේ ඉම්රාන් ඛාන් තාම සැලකිලි ජනප්‍රියත්වයකින් යුක්ත කෙනෙක්. දැන් මීට කලින් ඉම්රාන්ව අත්අඩංගුවට ගත්ත වෙලාවක මේ මාසේ ගිය අවුරුද්දේ මේ 9 වෙනිදා මිනිස්සු පාරට බැහැලා ලොකු කලකෝලහලයක් කළා. එතකොට ඒක පාවිච්චි කරලා PTI සමාජිකයන්ව මර්ධනය කරන්න ආණ්ඩුව සහ හමුදාව කටයුතු කරා. එතකොට ඒ නිසාමද කොහෙද ඊට පස්සේ ඒ පාක්ෂිකයෝ මහා විශාල සංඛ්‍යාවලින් පාරට බහින්නේ නැහැ. දැන් ඒගොල්ලෝ ඒ කියන්නේ එහෙම ක්‍රියාත්මක වෙන්නේ බය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර වෙලාවේ සිද්ධ වෙච්ච දේ නිසා ඒගොල්ලෝ දන්නවා මිනිසුන්ගේ පාරට බස්සන එක තමයි දැන් උපක්‍රමය වෙන්න ඇත්තේ. එතකොට පහර දෙන්න පුළුවන් හින්දා. ඒ මොකක් හෝ හේතුවක් හින්දා දැන් PTI එකේ කට්ටිය අර වගේ එළියට බහින්නේ නැහැ. නමුත් ඡන්ද විමසීමේදී කොයි වගේ ප්‍රතිඵලයක් එයිද කියන සැකයක් තියෙනවා. විශේෂයෙන්ම ඔය ස්වාධීන අපේක්ෂකෝ කී දෙනෙක්, ඒ කියන්නේ PTI අපේක්ෂකෝ කී දෙනෙක්, ඔය ස්වාධීනව ඉල්ලන අය කී දෙනෙක් පාර්ලිමේන්තුවට යයිද කියලා. නමුත් දැනට පාර හදාගෙන යන්නේ නවාස් ෂරීෆ්ට ආපහු අගමැතිකම ගන්න කියන එක තමයි පේනෙන්නට තිබෙන්නේ බොහෝ විට. එහෙම නැත්නම් අනිත් පැත්තේ පාකිස්තාන් මුස්ලිම් ලීග් එකට අමතරව මේ පාකිස්තාන් පීපල්ස් පාර්ටි එකක් තියෙනවා. බෙනසීර් බූතෝගේ පුත්‍රයා දැන් ප්‍රධාන වශයෙන් ඒක නායකයා වගේ ඉන්නේ. අපි ඒගොල්ලෝ ගැන කතා කරලා තියෙනවා මීට කලින්. ඉතින් ඒ වගේ කාරණාත් එක්ක පාකිස්තානයේ දේශපාලනේ මහා අවුල් ජාලයක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම නියම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පාකිස්තානයේ තියෙනවද කියන ප්‍රශ්නේ පැන නැගිලා තියෙනවා. ඉතින් මේ අතරේ පාකිස්තානට වෙන වෙන අර්බුදත් අපි දන්නවා තියෙනවා. ආර්ථික අර්බුද තියෙනවා. ඊළඟට අෆ්ගනිස්තානෙත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඉතින් එහෙම ගැටලු ගොඩකට මුහුණ දීලා තියෙනවා. ඒ ගැටලු ඔක්කොමත් එක්ක තමයි පාකිස්තානයේ මේ ගමන් කරන්නේ. ඉතින් මම හිතන්නේ බොහොම ස්ලිපරි ස්ලෝප් එකක්, ඉතාම නරක ආකාරයේ ලිස්සන සුළු මාර්ගයක තමයි පාකිස්තානයේ මේ වෙනකොට ගමන් කරමින් සිටින්නේ.